විජයන් අන්දසිරි ආදරණීය කලාකරුවාගේ අනපේක්ෂිත වියෝගය පිළිබඳව සඳහන් කරමින් සිටියේදී අපි විරාමය ලබා ගත්තේ. අද දිව ඉන පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ තවත් එවැනිම අනපේක්ෂිත විපත්තියක් පිළිබඳ තොරතුරක්. මේ තිබෙන්නේ දුම්රියේදී ගල්වැදී උතුරු පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ මරුට. මනතරන් සාහසික කාරණාවක්ද දින හතරක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබලා කොළඹ කොටුවේ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටියේදී කැලණිය ප්‍රදේශයේදී නාදුනන පිරිසක් එල්ල කළ ගල් ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ K.A. පුෂ්පකුමාර මහතා පෙරේදා රාත්‍රී මියගොස් තිබෙනවා. මෙතුමාගේ හිසර තමා මේ ප්‍රහාරය එල්ල වෙලා තිබෙන්නේ. එතුමා දුම්රියේ ජනේලය අසලමයි ගමන් කරමින් තිබෙන්නේ. තවමත් සමහර ප්‍රදේශවල ගමන් කරන දුම්රියට ගල් ප්‍රහාර එල්ල කරන තවමත් මානසිකව ශිෂ්ට සම්පන්න නොවුණු ජනතාව අපේ රටේ ඉන්නවා. ඒ නිසා සිදු වුණු පළමු අනතුර මේ නොවේ. මීට පෙර ඔබට මතක ඇති සරසවි සිසුවෙකුට දැඩි ලෙස හානි සිදු වූවා මාතර කොළඹ දුම්රිය ගමන් මාර්ගය අතරේදී. මේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට වයස අවුරුදු 49යි. එතුමාගේ දියණිය මේ දිනවල අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයට පෙනී සිටමින් සිටින ශිෂ්‍යාවක්. අද වන විට ඇයට විභාගයට පෙනී සිටින පවා අසීරු වෙලා තමන්ගේ පියා මිය ගිහිල්ලා. මේ කාරණාව පිළිබඳව මේ ගල් ප්‍රහාරය එල්ල කළ අය පිළිබඳව දැඩි පොලිස් පරීක්ෂණ මේ වන විට ආරම්භ වී තිබෙනවායි කියලා පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේදී අද ලංකාදීප පුවත්පතේ තිබෙනවා ලංකාදීප පුවත්පතේ හිටපු මාධ්‍යවේදීකුගේ අභාවයක් පිළිබඳ තොරතුරක්. ලංකාදීප හිටපු මාධ්‍යවේදී SMD කලුරිය කරයි. SMD සිරසේන මහතා අභාව ප්‍රාප්ත වෙලා තිබෙනවා. එතුමාගේ අවසන් කටයුතු සිදුවන දිනය අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවේ පළ කර තිබෙනවා. අපි ඒ පිළිබඳ තොරතුරුමට ඉදිරිපත් කරන්නම්. ලංකාදීප පුවත්පතේ පළ කර තිබෙන ආකාරයට පානදුර කෙසල්වත්ත දොලේවත්ත දිග්ගල පාර අංක 40/17 නිවසේ එතුමාගේ දේහය තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු පානදුර ගොරකාන පොදු සුසාන භූමියේදී බදාදා සවස 4ට එනම් හෙට සවස 4ට සිදුවෙනවායි කියලයි පුවත්පත වාර්තා කරන්නේ. ඒ තොරතුරින් පසුව මා තෝරාගන්නේ මෞබිම් පුවත්පත. මෞබිම් පුවත්පත ඔබෙන් අහන ප්‍රශ්නයක්. මතකද ජෙනරාල් කොබ්බෑ කඩුව? අපේ රටේ යුද්ධය අවසන් කරන්නට කැප වුණු උදාරතර රණවිරුවන් පිළිබඳ මතකයේ තිබෙන කිසිවෙකුට මෙතුමාගේ නම අමතක වන්නේ නැහැ. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට හසු වී රට ජාතිය වෙනුවෙන් දිවිපිදු ලුතිනේන්ට් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතාගේ 24 ගුණසැමරුම් උත්සවයේ ඊයේ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට වටරවුමේ ඉදිකර ඇති ඩෙන්සිල් කොබ්බෑ කඩුව මහතාගේ පිළිරු අභියස දී සිදු කෙරුණා. 1992 වර්ෂයේ අගෝස්තු මස 8 දින පෙරවරු 10/8 යාපනයේ අරාලි තුඩුවේදී LTT ත්‍රස්තවාදීන් විසින් 8 ලද බෝම්බයකට හසුව එතුමා ජීවිතක්ෂයට පත් වුණා. එතුමා සමගින් විජය විමලරත්න මහතා ප්‍රමුඛ තවත් රණවිරුවන් කිහිප දෙනෙකුටම ජීවිත අහිමි වූවා. වසර 24කට පසු ඒ මතකයේ යළි සිහිපත් වූවා ඊයේ අනුරාධපුරයේදී. යළිත් අප තෝරාගන්නේ දිව ඉන පුවත්පත. එක්කා ගිවිසුමට වෛද්‍ය සංගමයේ දැඩි විරෝධය. අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් ප්‍රතිපත්තියක් සැකසීමට රාජ්‍ය එකඟ වී තිබියදී අත්නොමතික ලෙස එක්කා ගිවිසුම සකස් කිරීම සම්බන්ධව දැඩි විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඊයේ ප්‍රකාශ කළා. එක්කා ගිවිසුමට විරෝධය පළ කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදිනී මහතා තවත් කාරණාවකට විරෝධය පළ කරනවා. අපි මවබිම ඇතුළු පිටුවක් තෝරා ගන්නේ ඒ කාරණාව ඔබට ප්‍රකාශ කරන්නට. ඉන්දීය ගිලන් රථ සේවයට වෛද්‍ය පාදනියගෙන් ප්‍රහාරයක්. රෝ එක එක්ක හැප්පෙන්න අපි සූදානම්. බඳවාගෙන තියෙන්නේ සුදුසුකම් නැති අය. කැබිනට් අනුමැතියටත් පිටින් ගිහින් ගෙනාවේ. ආපු දෙන්ක ඔය ගිලන් රථ එතකොට අපි බලාගන්නම්. අරන් එන රෝගීන් භාර ගන්නවද නැද්ද කියලා දෙවරක් හිතන්න ඕන. එතුමා ඉන්දීය ගිලන් රථ සේවය ලංකාවේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් නොසතුට පළ කරන්නේ එලෙසින්. වෛද්‍ය වරුන් විසින් රජයේ තීරණයක් පිළිබඳ එසේ නොසතුට පළ කරද්දී අද රිවිර පුවත්පත පළ කරනවා වෛද්‍යවරුන් වෙත රජයේ පළ කරන නොසතුට පිළිබඳ කාරණාවක්. අක්ෂි කාච පිටින් ගන්න කියන දොස්තරලාට වැඩ වර්දී.
අක්ෂිකාච බද්ධ කිරීමේ සත්කම් සඳහා රජයේ රෝහල් වලට පැමිණෙන රෝගීන්ට යම් හේකින් කිසියම් හෝ වෛද්‍යවරයෙක් අක්ෂිකාච පිටතින් මිලදී ගැනීමට නිර්දේශ කළහොත් එකි අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා රිවිර පුවත්පතට ප්‍රකාශ කරනවා. මීට මාසයකට පමණ පෙර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට මේ අක්ෂි කාච නොමිලේ ලබා දීමේ තීරණය රජය මගින් ඉදිරිපත් කළා. නමුත් ඒ සඳහා අනුමැතිය අද වෙනකන් ලැබිලා නැහැ. ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ප්‍රකාශය සඳහන් වූයේ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඇතැම් අය පිටින් ලැබෙන කොමිස් මුදල් පිළිබඳව තිබෙන ගිජුකම නිසා මේ තීන්දුවට විරෝධය පළ කරන බවයි, නැත්නම් එකඟතාව පළ නොකරන බවයි. කෙසේ වුවත් අවසානයේදී මෙන්න තීරණය කරන් තිබෙනවා. තවදුරටත් බලන් ඉන්න බෑ. අක්ෂය කාච පිටින් ගන්න කිසියම් වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්න මෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් කාරණාවක් පිළිබඳ දැඩිව සිටිනවායි කියලා අද පුවත්පත වාර්තා කරනවා. බීමවල සීනි ලේබල් නැත්නම් නීතිමය පියවර. වෙළඳපොළේ අලිවිවන බීම වර්ගවල අඩංගු සීනි මට්ටම දක්වන ලේබල් අනිවාර්ය කිරීමේ නීතිය අගෝස්තු 1 වෙනිදා සිට ක්‍රියාත්මක බැවින් ඉදිරි සති දෙකක කාලය තුළ දිව ඉන පුරා පිහිටි සියලු මාපන ශාලා පරීක්ෂා කර එම ක්‍රමවේදයට අනුගත නොවූ නිෂ්පාදන සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රෝල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ දිව ඉනෙන් අපි තෝරගන්නවා අධිකරණ තීන්දු පිළිබඳව, ඒ වගේම තවත් පරීක්ෂණ පැවැත්වෙන ආකාර පිළිබඳව පළවන පුවත් කිහිපයක්. මුලින්ම අපට හමුවන්නේ ජනාධිපති කොමිසම පවත්වන පරීක්ෂණයක් ගැන. ජනාධිපති කොමිසම ජොන්ස්ටන්ගෙන් ප්‍රශ්න කරයි. මොකක්ද මේ වතාවේ? සතස ආයතනය සඳහා රුපියල් කෝටි 500ක වටිනාකමෙන් යුත් සහල් තොගයක් ඉන්දීය සමාගමකින් මිලදී ගැනීමේදී සිදු වී ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් තමයි ඔහුගෙන් කොමිසම ප්‍රශ්න කළේ. ඊට පස්සේ තවත් පරීක්ෂණයක් මේ. හම්බන්තොට විවෘත කිරීමට කෝටි 13ක් වැය කිරීම ගැන සාක්ෂි විභාගයේ 12 වෙනිදා සිට හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවය සඳහා රුපියල් කෝටි 13ක් වැය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රසිද්ධ සාක්ෂි විභාගයේ බරපතල වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ලබන 12 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මෞබිම පුවත්පත. නීතිපති විරුද්ධ නොවේ, බැසිල් එලියට එයි. දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ බව කියන හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිත කිට්සිරි රණවක යන මහත්වරුන්ට ඇප ලබා දීම කෙරෙහි නීතිපතිවරයා කිසිදු විරෝධතාවක් නොදැක්වූ හේයින් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයේ ප්‍රතිශෝධනය කිරීමට කොළඹ මහාධිකරණයේ ඊයේ නියෝග ලබා දුන්නා. වාර්තා කරන්නේ මවබිම පුවත්පත. ඒ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි පරීක්ෂණ ගැන. මේ ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු අමාත්‍යවරයාට එරෙහි පරීක්ෂණ පිළිබඳව දිනමින් පුවත්පත ගෙන එන වාර්තාව. මාතලේ ගලේවැල ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම සහ තවත් රාජ්‍ය දේපළ බරපතල ලෙසට වංචා කළේ යයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට එරෙහිව මූල්‍ය අපරාධ කොට්ටාසය සහ අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පුළුල් ලෙස පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. දැන් වෙලාව කීයද? උසාවි තීන්දු පරීක්ෂණ නියෝග ආදිය ගැන පළවෙන පුවත් එකින් එක ගැන හැරපාද්දී අද පුවත් පතේ තිබෙන්නේ මෙන්න මේ පුවතයි. දෙමටගොඩ තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය හිරුනිකාට සිතාසි නඩුව සැප්තැම්බර් 11 වෙනිදා කැඳවීමට තීරණය කරයි යනුවෙන් අද පුවත්පත පළ කරනවා. යනුව ලබන මාසේ 21 වෙනිදායි නඩුව පැවැත්වෙන්නේ. දෙලි මිර පුවත්පතේ තවත් වංචා ගනුදෙනුවක් පිළිබඳව මෙන්න මෙහෙම තොරතුරක් පළ කරනවා. ක්‍රිෂ් සමාගමේ සුපිරි හෝටල් ව්‍යාපෘතිය තවත් මතභේදාත්මක ගනුදෙනුවක් ගැන මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ තොරතුරු සොය යනුවෙන් තමයි කාරණාව සඳහන් කරන්නේ. ඔබට මතක ඇති මේ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ කාරණාවක් නිසාම තමයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට රිමාන්ඩ් භාරයේ ඉන්නට සිද්ධ වූයේ. ඒ කාරණාවට අදාළ තවත් ගනුදෙනුවක් පිළිබඳව මෙන්න යලිත් හොයන්නට පටන් අරගෙන
ඊට පස්සේ අපි තෝරාගන්නේ රිවිර පුවත්පත. රිවිර පුවත්පතේ තිබෙන්නේ ඊයේ ගම්පහ උසාවියේදී අනාවරණය වූ කාරණාව. උපාලි තෙන්න කොන්ට ගහන්න ආවේත් ලසන්ත ඝාතකයන්. දුරකථන අංක පහකින් තොරතුරු හෙළි වූ බව රහස් පොලිසිය කියයි. රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ උපාලි තෙන්න කොන් මහතාට පහර දීමට පැමිණ ඇත්තේ සන්දේ ලීඩයි හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අපරාධකරුවන් බවට දුරකථන අංක පහක් පස්සේ තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ගම්පහ උසාවියේදී කරුණු අනාවරණය කරනවා. ඊයේ ගම්පහ උසාවියට ඉදිරිපත් කළා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගල්කි සමහෙත්වත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යුද හමුදා බුද්ධ්‍යාංශ සාජන් මේජර්වරයා ඒ අවස්ථාවේදී තමයි CID එක මගින් අර කාරණාව සඳහන් කළේ. තවත් තීන්දුව තීරණ කිහිපයක් ඔබට දැනුම් දෙන්නට තිබෙනවා. නමුත් ඊට කලින් අපට විරාමයක් ලබා ගන්නට සිදු වෙනවා. විරාමෙන් පසුව අපි එහෙමනම් අනිත් තොරතුරු බලමු. ඔබට මතක ඇති ඊයේ රිවිර පුවත්පත සඳහන් කරලා තිබුණා මේ යහපාලන ආණ්ඩුවේම ඇමතිවරයෙකුගේ දේශපාලන පුත්‍රයෙක් මගින් වයඹ පළාතේ සිදු කරන කැලෑ සංහාරය පිළිබඳ කතාවක්. මෙන්න ඒකේ අලුත් කතාවත් අද රිවිර පුවත්පත වාර්තා කරනවා.